අතිමත්වඳුරුනායකයාවු අප තථාගත බෝසතාණන් වහන්සේගේ පෙරුම් පුරනා කල්හි බුද්ධත්වයට පෙර එක් කුලයක විදහා පාමින් නලපාන ජාතක කතා වස්තුව විදහා දක්වන වගයි. අසව් අසව් අලුත් වනාන්තරයක වාසයට ගියා. මගේ සගයින් අපි මේ වනයට ආගත්තුක නිසා හොඳ විපරමින් සිටිය යුතුය. මේ වනාන්තරයේ විෂ ගස්වැල් තිබෙනවා. දිය රකුසන් සිටින පොකුණු තිබෙනවා. ඒ නිසා නුඹලා නොදන්න පළතුරක් කන්ට කලින් නොදන්න පැනක් බොන්ට කලින් මට දන්වා අවසර ගන්න ඕනේ. තේරුණාද? මෙහෙම කාලයක් ගත වුණා. දවසක් වඳුර රැලේ කීප දෙනෙක් බීමට වතුර හොයාගෙන යන අතරේ දැක්කා ලස්සනම ලස්සන පොකුණක් තියෙනවා. නිලු මල් පෙරලා තිබුණු පොකුණේ වතුර නිල් පාටින් විලිසුණා. රජතුමනි, කැලේ මැද ලස්සනම ලස්සන පැන් පිරුණු පොකුණක් අපිට හම්බ වුණා. අපිට පැන් බීමට කියාපු පොකුණ රජතුමනි. සගයිනි, ඉතින් ඔබලා ඒ පොකුණෙන් පැන් බිව්වේ නැද්ද? අනේ නෑ රජතුමනි, බීමට කලින් ඔබතුමාට මේ පොකුණ පෙන්වන්න අපි තීරණය කළා. ඒක බොහොම හොඳයි. එහෙනම් යන්කෝ බලන්න. දැන් සියලු දෙනාම රජතුමා වතුර බොන්න අවසර දෙනක ගෞරව සිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඔහු මුලින්ම පොකුණට බහින්නේ නැතිව පොකුණ වටේ ඇවිදින හොඳට විපරම් කළා. සතුන් පොකුණට බැහැපු අටි සලකුණු පමණයි දක්නට ඇත්තේ. නැවත ගොඩාපු කිසිම සලකුණක් පේන්නට නැහැ. Oh,
සගයිනි උඹල කළ වැඩේ බොහෝ නොබීපු මේ පොකුණේ භයානක දිය රකුසෙක් ඉන්න හැටයි. මම තමයි මේ ලස්සන පොකුණයිති මට. එතකොට පොකුණට බහින ඕනම කෙනෙක්ව නොම පිළිග. මං අපේ එකෙක්වත් නුඹට කන්ට ඉඩ තියන්නේ නැහැ. හොඳයි හොඳයි හොඳයි. එහෙමනම් ඉතින් පැන් බීපල්ල බලන්න. ආව්. අපි මේ පොකුණෙන් පැනුත් බීලා යන්නේ. ඒ වගේම නුඹට ගොදුරු වෙන්නෙත් නැහැ. පොකුණට බහින්නේ නැතුව පැන් බොඩ හැදිනම් බලමු. හොඳයි එහෙනම්. පොකුණට බහින්නේ නැතුව පැන් බොන හැටි මම නුඹට පෙන්නන්නම්. කඩාගෙන මේ බටේ ඇතුළේ තියෙන සියලුම පුරුක් නැති වේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. ඒක ඒ විදිහටම සිද්ධ වුණා. බට ගහ තනි සිදුරක් සහිත බටයක් බවට පත් වුණා. ඊට පස්සේ මේ බඩ පමුණේ සියලුම බටගස්වල පුරුක් නැති වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ වෙලාවෙම ඒ බඩ පඳුරම බටගස් පුරුක් නැති බටගස් බවට පත් වුණා. ඉතින් වඳුරු රැළම මේ නුවණක්කාර රජතුමා නිසා දිය රකුසට බිලි නොවි ඇති තරම් අතුර බිව්වා. කරපු දියරකුසට මේ කාරණම් දුවේ පුතේ වැඩි වැරදු. එයා ලැජ්ජාවෙන් අතුර ඇතුළ හැංගිලා රන්නේ කියා. මුළු ලස්සන ආදර්ශමත් කතාව තමයි 550 ජාතක පොත් වහන්සේ තුළ තියෙන නලපාල ජාතක. කාලේ බුදුමත් වඳුන් රජතුමාට ඉපද සිටියේ අපමහා බෝසතාණන් වහන්සේ. Thank you.